මාතෘකාව පින්වත්නි සමාජය තුළ ප්‍රශ්නයක් ඇති කරගෙන තියෙන සාකච්ඡා කරන්න උවමනාවෙන් බලාපොරොත්තු වෙන මාතෘකාවක් නිසා අපිත් ඒ පිළිබඳව ප්‍රයත්නට නිශ්චිත නාලිකාව ඔස්සේ අද දවසේ තේරුම් කරලා කියා දෙන්නට කියලා හිතුවා. ඔබට බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ පින සහ කුසලයේ පිළිබඳව විවිධ විදිහේ අදහස් මතිමතාන්තර තියෙනට පුළුවන්. සංසාරෙන් අත් මිදෙන්නට ඕනි කියලා දුකින් මිදෙන්න ඉලක්ක කරගත්ත බොහෝ දෙනා කියනවා සසරින් මිදෙන්න නම් අපිට ඕන කරන්නේ කුසලය. සසරේ යන්න නම් සැපවත්ව ඒකට තමයි පින තියෙන්නේ. ඒ නිසා පින් කරන එකට වඩා අපි පුළුවන් තරම් කැන දෙන්නට ඕනි මේ කුසල් වඩන්නට කියලා සමහර බොහෝ පිරිසකගේ සිසිම ධර්මයේ පුරුදු කරන බොහෝ දෙනෙකුගේ මතයක් තියෙනවා. එතන මේ සමහර වෙන් කරලා තියෙනවා. දැන් ආමිස පූජා ප්‍රතිපත්ති පූජා කියන දෙකේදී ඒත්ව කියනවා පින කියන්නේ ආමිස පූජාවෙන් රැස් වෙන දේ, කුසලයේ කියන්නේ ප්‍රතිපත්ති පූජාවෙන් රැස් වෙන දේ කියලා. එතකොට දැන් මේ විදිහට පින්වත්නි පිනයි කුසලයේ පිළිබඳව විවිධ මත, විවිධ වාද, විවිධ අදහස් මේ දෙන අතරේදී අපි හිතුවා ඔබට බුදුරජාණන් වහන්සේගේ දේශනා ඇසුරින් පින සහ කුසලය ගැන තහවුරු කරලා දෙන්න යම්කිසි අවබෝධයේ පිණිස පවතින හිතන්නට ඕන දෙයක්. ඔබ ගොඩාක් පින්කම් කරන නිසා ඔබට පින්වත්නි ඒ පින්කමක පැහැදිලිවම කුසලයක් එක්කම ඒ පින්කම කරන්නට හැකියාවක් තියෙනවද කියන එක මේ දේශනාවෙන් ඔබට තේරුම් ගන්න පුළුවන්. අපි බලමු මේ කරුණ දහම් පොත් කියන දෙන්නේ සහ නව කතාවක් කියන තවත් එක්තරා කෙනෙක් කියන මේ චරිත තුනක් සමග අද දේශනාවේ මාතෘකාව අපි පින කුසලයේ තේරුම් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ චරිත තුන අපිට වඩාත් පහසුවට උදාහරණයක් අරගන්න. අපි දැනට නම් වශයෙන් ඉතින් හිතාගමු එක්කෙනෙක් සුනිල්, අනිත් එක්කෙනා නිමල්, අනිත් එක්කෙනා කමල්. මේ තුන්දෙනා පින්වත්නි පටල ගන්නට එපා. අන්තිමට ඔක්කොගෙම එල්ලකුරු සහ අල්ලකුරු එක තියෙන හින්දා සුනිල්, නිමල්, කමල් මේ අය ජීවිතේ විවිධ විදිහට සමාජයේ පුද්ගලයන්ව නියෝජනය කරමින් අපි උදාහරණ ගමු. සුනිල් කියන කෙනා ප්‍රයත්න හිතන්න කිසිම විදිහකින් ධර්මයට යොමු වෙච්ච නැති, ධර්මයේ ගැන ආතත් පාසක් නැති, ඔහි පන්සලක් පැත්ත පළාතියක් යන්නේ නැතු බණක් අහන්න තියෙන මිනිස්සු. මේ මිනිස්යාට පොත් ලියන. එයා ලියන්නේ නව කතා පොත්. ඒ එක්කෙනෙක්. ඊට පස්සේ අපි ගමු නිමල්. නිමල් කියන කෙනා සාමාන්‍යයෙන් ඉඳලා හිටලා නිකන් පන්සලකට එහෙම ගියාට එයාට ඒ තරම්ම හැඟීමක් ඇතිවෙන්නේ නැති නැති මිනිස්සු. අනිත් එක්කෙනා කමල්. කමල් ලැබෙන්න උන්ට ධර්මය ගැන අවබෝධයක් තියෙන, ධර්මයේ විමසමින් ධර්මය ගැන ඊතර සිහි කරමින් ධර්ම මනසිකාරයේ දෙන පුණ්‍යවන්ත කෙනෙක්. කවුද? කමල්. එතකොට දැන් මෙතනදි පින්වත්නි අපි ඔබට කියව සුනිල් නවකතා පොත් කියන. එයාගේ නවකතා පොත් වල රාගය උත්සන, ද්වේෂය උත්සන බොහෝ කතාන්දර නිසා ඒ හැඟීම් ඇවිස්සෙනකොට මිනිස්සු ඒකට කැමති. ඔබ දන්නව නවකතාවක් නෙමෙයි ඒ නාට්‍යයක් චිත්‍රපටයක් වුණ සාර්ථක වෙන නම් හැඟීම් ඇවිස්සෙන්න ඕනේ. රාගය ඇවිස්සෙන්න ඕනේ. තරහ ඇවිස්සෙන්න ඕනේ. ඒක ඇවිස්සෙනකොට ආවේගයක් ඇති වෙනකොට ඒ කියන්නේ තරහ නිසා ආවේගය, රාගය නිසා නොයෙක් විදිහේ හැඟීම් මතු වෙනකොට ඒක සාර්ථක නිර්මාණයක් කියලා කියනවා. ඒ තුලට දැස ගන්න ඒක බුදුරජාණන් වහන්සේ වදාළේ අජෝසායිතිත්‍යති. දැස ගන්න. ඒක දැස ගන්න නම් අභිනන්ද කීකැලෙන්න ඕනේ. සතුටින් පිළිගන්න ඕනේ. නව කතා වල, චිත්‍රපටි වල, ටෙලි නාට්‍ය වල තියෙන අන්නේ ස්වභාවය. ඉතින් දැන් මේ විදිහේ පොත් තමයි සුනිල් ලියන්නේ. එතකොට පින්වත්නි අපි කියමු දැන් ඔය සුනිල්ගේ පොත් වල ලියන අරමුණ යට එයාට තව මූල අරමුණක් තියෙනවා. ඒ තමයි සල්ලි හොයන්නේ. එයා සෑහෙන කැමැති මිනිස්සු අතරට පොත් ගිහිල්ලා එයා ප්‍රසිද්ධ වෙන එකට එයා ඒ තුළ බොහෝ දෙනා අතරේ නමක් දිනාගෙන හොඳම දක්ෂ නවකතා ලියන කෙනෙක් කියලා ඒ ප්‍රසිද්ධියට සහ ඒ නිසා එයාට ලැබෙන සල්ලි සඳහා කියන උවමනාව තමයි මෙයාට තනිකර පොත් ලියලිකේදී තියෙන්නේ. ඉතින් අනිත් අය පරයා මෙයා වැඩිපුර ලියන්න උත්සාහ කිරීම තියෙනවා. තවත් නවකතා ලියන අයත් එක්ක මෙයා තරඟයට ලියනවා. ඒ අයට වඩා දෙයක් කරන්න උත්සාහ කරනවා. හැමතිස්සෙම ඊට වඩා දෙයක් අලුතෙන් හිතන්න බලනවා. මේ වගේ පින්වත්නි තරංගකාරීත්වයක් එක්ක අනිකා සමග ගැටුම සිද්ධු තමයි මෙයා මෙයාගේ ඇදේ කරගෙන යන්නේ. ඔය සුනිල් ඊට පස්සේ අපි කියමු නිමල්ගේ කතාවයි කමල්ගේ කතාවයි ඊට හාත්පසින් වෙනස්. මෙතන අපි අර තුන්වෙනියට කියව කමල් කියන කෙනා ධර්මයේ විතර අහන හින්දා. එයා පින්වත්නි අපි හිතමු පන්සලට ගිහිල්ලා සිය සමාදන් වෙන ධර්ම දේශන අහන, ඒ වගේම මේ නිත්‍ය පින්නාලිකාවේ පවා ධර්ම දේශන අහන
හැම තිස්සෙම ධර්මමනුෂිකාරී කරන කෙනෙක් තමයි කමල් කියලා කියන්නේ. හැබැයි එකක් කියනවා දැන් මේ දේශනේ අහගෙන ඉන්න සුනිල්ල නිමල්ල කමල්ල ගැන නෙමෙයි මම මේ කියන්නේ. මේ උදාහරණ ඇටියෙදම කොමනයි. නැත්තම් තිනවාදී මෙතන දෙන්නේ. කමල් කියන එකට කවුරු කැමති වෙයි ධර්මයේ කෙරෙහි මෙනෙහි කරන්නේ නේද? නමුත් අපි කියන්නේ නෑ සුනිල් ආසප්පාසක් නැති ධර්මයක් නැති මිනිස්සෙක් කියලා. ඒක බණහන සුනිල්ලටත් හිතේ නිමල්ලටත් හිතේ මේ ඒගොල්ලෝ ගැන කියනවා කියලා. අපි මේ උදාහරණ කොමනමයි කියන එක නැවත කියනවා. එතකොට මෙතෙන්දි දැන් කමල්ට අදහසක් කියනව දවස මම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුළ පුදුම ප්‍රීතියක් විඳිනවා. සොම්නසක් විඳිනවා. මට ලැබෙන මේ සතුට මට ලැබෙන මේ සැනසෙල්ල අනිත් අයටත් ලැබුණා නේද? දැන් සමල් ජීවිතයේ තියෙන හැම අදහසක්. එතකොට තමන්ගේ ජීවිතයේ තමන් විඳින මේ ප්‍රීතිය සතුට අනිත් අයට ලැබීම සඳහා කියලා මෙයාට හිතන මේ ධර්මයේ අනිත් අයටත් දැනගන්න සලස්වන්න ඕනේ මට තියෙන අවබෝධය. ඒ නිසා කමල් මොකද කරේ? එයා හිතුව මම පොතක් ලියනවා. ඊට පස්සේ කමන්ට හිතේ ගැළපෙන යම්කිසි මිනිසුන්ට අවබෝධයක උපකාර වෙනවා කියලා හිතන මාතෘකාවක් පුත්තේ තාම වටිනා පොතක් ලියනවා. මේ පොත ලියලා මෙයා මොකද කරන්නේ? ඒ පොත ඕනම කෙනෙකුට මොමිලේම ලබා ගන්න පුළුවන් විදිහට බෙදා හරිනවා. එයාගෙන මුදල් වලින් මුද්‍රණය කරනවා. ඒතර දැන් මේ කමල් පන්සලේ ස්වාමීන් වහන්සේලාගේ ආශිර්වාදයෙන් ගමේ සියලු දෙනාගේ මොයේ ප්‍රශංසා මැද මේ පොත හැම දෙනාටම බෙදනවා. එතකොට දැන් මෙයාගේ පොත කියවන මිනිස්සු මෙයාගෙන ප්‍රශංසා කරනවා. කමල් හරිම බුද්ධිමත් කෙනෙක්. කමල්ගේ මේ පොත තුළ කියවනකොට තේරෙන කමල් පුදුම අවබෝධයක් තියෙන කෙනෙක් කියලා දැන් මෙයාගෙන මිනිස්සු ಗುಣ කියනවා. ඒතර පින්වත්නි, ඒ කිසිවක් නෙමෙයි මෙයාගේ තිබුණ අවශ්‍යතාවය. මිනිස්සු ධර්මය දැනගෙන ඒ ආසල ඇති වෙන විදිහම ධර්මයේ පිළිබඳව ප්‍රීතිය සුන්නක අනිත්‍යයට දෙන්න ඕනේ කියලා හිතුවෙනවා. ඕක තමයි කමල්ට තිබුණ එකම අරමුණ. ඒක හරි තේරුම් දැන් ඒ කමල්ගේ පොතත් එක්කම නිමල්ට අදහසක් වෙනවා. මං කිය ඔබට අර ඉඳලා ඉතලා පන්සලට පුද්දා ගියාට ධර්මයේ ගැන ලොකු අවබෝධයක් නැහැ කියලා. ඒ જાතිය කෙනෙක් දෙනිමල් කියලා කියන්නේ. අන්තලට යන සමහරට උදව් කරනවා, කටින පින්කම් කරනවා, නොඑක් දේ කරනවා. හැබැයි එහෙම ලොකු ධර්මයේ ගැන අතුරාරි සත්‍ය ගැන ලොකු අවබෝධයක් නෑ. ඒකට මෙයාටත් තිබුණා අර කමල් වගේම පොතක් කියන. ඊට පස්සේ ඒ අදහස තුළ යට හංග වෙලා තියෙන වෙන කතාවක්. ඒ අර ධර්මයේ නිසා අනිත් අයට ප්‍රීතිය සුන්නස් වෙන්න ඕනි කියන සිතුවිල්ල නෙමෙයි. මෙයාගේ හිතේ තියෙන්නේ කමල් දැන් ගමේ හරි ජනප්‍රියයි. මිනිස්සු අතරේ හොඳ නමක් තියෙනවා දැන් හරි උගතා කියලා. ඒ වගේම හරි බුද්ධිමතා කියලා දැන් මිනිස්සු කතා කරනවා. මහා ගුණවත්තා විදිහට කතා කරනවා. එයාට විතරක් නෙවෙයි මටත් පුළුවන් ඒක කරන්න. මමත් ලියන කොට. දැන් ඒ අදහසින් නිමල් තීරණය කරනවා. ඒ විදිහටම දහම් පොත කියලා බෙදා හරින්න. නිකන් නෙමෙයි. අර කමල් ලිව්වට වඩා වැඩි පිටු ගානකින් තමයි දැන් මෙයාගේ හිත තියෙන්නේ පොත කියන්නේ. ඊට පස්සේ පින්වත්නි ලොකු හාමුදුරුවෝ එක්කත් ගිහිල්ලා කතා කරනවා. හාමුදුරුවනේ මේ කමල් ලියපු පොත හරිම අගෙයි. හරිම වටිනවා. දැන් බලන්න තමන්ගේ ඉතින් හතුරෙක් වගේ හිටිච්ච මිනිහයෙකුට ಗುಣ කියන්න පුළුවන් තේමාවකින් වංචාකාරී හිතක් ඒ තරමට. ලොකු හාමුදුරුවන්ට ගිහිල්ලා කියනවා හරි වටිනා පොතක් ලියන්න තියෙන මේ ඒ කමල්. ඉතින් කමල් වගේම මට හිතෙන හාමුදුරුවනේ දහම් පොතක් ලියලා මිනිසුන්ට බෙදලා දෙන්න ඕනේ කියලා හාමුදුරුවෝ ඉතින් කියනවා ඔච්චර දෙයක්ද මහත්ය මේවා තමහ කුසල් වලට අයිති මෙහෙමයි කියලා හාමුදුරුවෝ දැන් හිතුවා මෙයා මේ පිළිසිඳු අරමුණකින් තමයි දැන් මේක කරන්න යන්නේ කියලා. ඊට පස්සේ දැන් නිමල් සියල්ල සූදානම් කරගන්නවා. මෙයා ඉච්චර ධර්මයක් දැන හිටියේ නෑ නිකන් හාමුදුරුවෝ මුණ ගැහිලා එයාගේ මාතෘකාවට උන ධර්ම කරුණු ඉගෙන ගන්නවා. පොත්පත් කියෝලු. දැන් මෙයා මේ සියල්ල කරන්න තියෙනවාදී එයාගේ අවබෝධයකට උපකාර කරගන්න මේ සමන්ත ධර්මයේ වටහා ගන්න ඕන කමද නෙමෙයි. අර අනුන්ට කියලා දෙන්න ඕන කමට එකතු කරගන්නවා. එහෙම එකතු කරගෙන කමල් ලිව්ව පිටු ගානට වඩා වැඩි පිටු ගානකින් පොතක් ලියනවා. එතකොට දැන් ඊට වඩා යන පොත. හැබැයි වෙනස මෙතෙන්දී නිමල තමන්ගේ පොතට සල්ලි වියදම් කරේ තමන්ගේ මතය. ඒකට තමන්ගේම සල්ලි වියදම් කරලා තමයි මෙයා කිසිම මේ මුදල ගැන ලෝභයක් නැතුව පොත මුද්‍රණය කරලා බෙදා හැරියා. මෙතෙන්දී එයා බලාපොරොත්තු වෙන්නේ ප්‍රශංසාව. ඒ වගේම නම තමන්ගේ චරිතය හදාගන්න. ඒ වගේම අර කමල්ට වඩා දෙයක් කළා කියලා පෙන්වන්න වැඩි පිටු ගානකි. දැන් මේ අදහස් තමයි මෙයන් නීතියට පණ කරපු තියලා තියෙන්නේ. ඉන්වර්ටි ඔය කුංගනාගේ ලිංගු පොත් ටික. අපි දැන් ඔබට තේරුම් කරලා දෙන්නම් මේ වැඩේදී කුණින් සම්බන්ධවයි කතා කරන්න දෙයක් නෑ.
සුනිල් සම්පූර්ණයෙන්ම කොහොමද කම පැත්තකට ගියේ සුනිල්ගේ අදහස තිබුණේ නවකතා ලියන මිනිස්සුගේ හැඟීම් අවශ්‍යල සංජි හොයන්න ප්‍රසංසා ලබන්න. ඒතකොට එයාගේ කතාවේ අපිට පේනවා එයාට එතන පිනක් රැස් වෙන දෙයක් සිද්ධ වෙලා නැහැ. අනිකාට සුගතිය උපදින්න පුළුවන් විදිහට හිතසුව පිණිස හේතු වෙන වඩා සුනිල්ගේ ජීවිතේ සිදු වෙලා නැහැ එයා ලියපු පොත තුල. ඒතකොට පින්වත්නි සුනිල් දැන් මේ වගේ පොතක් ලිවීම තුළ එයාට මොනවද රැස් වෙන්නේ? එයා කරපු වැඩේට මුල්ම මූල මොනවද කියලා බැලුවොත් එහෙම කුසල මූලද අකුසල මූලද? බලාගෙන යනකොට එයාට තිබෙන තනිකර ලෝභ අරමුණ. ධනෙ කෙරෙහි ලෝභයක් තිබ්බා. අනිත් නව කතා කරුවන්ට වඩා ප්‍රසිද්ධියක් ලබා ගන්න. එතකොට ඒ ජීවිත ප්‍රශංසා ගැන තිබුණා ලෝභ සිතුවිලි. දැන් ඒ ලෝභය. ඊළඟට ද්වේෂය. අනිත් නව කතා කරුවන් හරයා තමන් දෙයක් කරන්න ඕනේ කියලා අනිත් අය ඊට වඩා පහලට දාන හැඟීමකින් තමන් ඊට වඩා උදයන අදහසකින් ගැටුම් සිතුවිලි තිබ්බා. එතන තිබුණේ ද්වේෂය. එතකොට තමන්ගේ නම හදා ගන්නවන් කියන ආත්ම දෘෂ්ටිය කියන එක මෝහය. දැන් බලන්න මේ මෝහයයි ඒ ලෝභ දේසයි මේවා තමයි සුනිල්ගේ පොත ඇට තිබුණ තනිකර පොතට මුල්ුනේ. එතකොට ඒවා කුසල මූලද අකුසල මූලද? ඒවා ඔක්කොම ලෝභ ද්වේෂ මෝහ කියන්නේ අකුසල මූල. එහෙනම් දැන් මෙතනදී සුනිල් ලියපු නවකතා පොත ඇට තියෙන්නේ කියන්නේ ඒ පොතත් එක්ක සැඟවිලා තියෙන කතාව තමයි මුල්ුනේ අකුසල අරමුණ. ඒක ලෝභයක් ද්වේෂයක් මෝහය. සමහර වෙලාවෙත් ආන්දරු බුදුම කතාවනික නව කතාවක් ලියෝගි ලේකෝන අකුසලයක් කියන්නේ. අකුසලයක් කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි නව කතාව ලියන නෙවෙයි. නව කතාව ලියන්නේ මුල්ෙච්ච අරමුණ ලෝභයක්. ලෝභයක් නම් ඒක කුසල්ද අකුසල්ද? අන්නේම ඔබ බලන්න. අනිත් අයට වඩා දෙයක් කරන්න ඕනි කියලා ප්‍රතිද්විය සඳහා තමන්ගේ තන ඉහෙලට ගන්න අනිත් අය වටන්න හැදීමකින් වැඩ කරනකොට එතන තිබෙන ගැටීම අනිත් නම කතා කරුවන් පරද්දගෙන යන උන් කියන්නේ ඒ ගැටීම ද්වේෂය. උන්ති හරි කියුම් හරි ගැටීමක් කියනවා නම් ඒක ද්වේෂය. ඒකෝට ඒ ගැටීම ලෝභයක්ද ද්වේෂයක්ද මෝහයක්ද ඒකට අදාළ නම් අනිවාර්යෙන් ඒක අකුසල් නිසා කුසල් නෙවෙයි. ඉතින් එහෙනම් මෙතන නව කතාව ලියන එක මත නෙමෙයි වැඩේ යන්නේ. ඒකට මුල් වෙච්ච ලෝභ දේශ මොහ කියන අකුසල මූල හින්දා. ඊළඟට අපි බලමු ඉතින්දි අපේ කමල්ගේ පැත්තෙන් උතුරුනේ කියලා. ඔබට මම කිව්වා කමල් පොත ලිව්වේ තමන් ගන්න ධර්මයේ අනිත්‍යයත් දැනගෙන. තමන් විදින මානසික සහනේ තමන් විදින ප්‍රීතිය අනිත්‍යයටත් ලැබුණා නම් පෙච්චර හොඳයිද කියන අදහසකින් තමයි කමල් පොත ලිව්වේ. ඒකට තමන් තුළ මේ තියෙන මෛත්‍රීභාග ධර්මන. ඒ මෛත්‍රිය කියලා කියන්නේ ද්වේෂයක්ද අද්වේෂයක්ද? මෛත්‍රිය අද්වේෂය. අද්වේෂය කියන්නේ පින්වත්නි කුසල මූලය. එතකොට එනම් මෙතෙන්දි පැහැදිලිව මේ කමල්ගේ පොත තුළ මුල් වෙනවා මෛත්‍රිය නම් වූ කුසල මූලය. ඒ කියන්නේ අද්වේෂ කුසල මූලය. එතකොට යාට ඒ සඳහා කිසිම ලෝභයක් තිබුණේ නම් ප්‍රසිද්ධ කරගන්න හෝ ඒ වගේ තමන්ට කීර්තිය ගොඩනගා ගන්න එමෙන්නත් සල්ලි හොයන කිසිම ලෝභ අරමුණක් තිබුණේ මෙයා එයාගේ සල්ලි ක්‍රියාදාම් කළා එවෙන්නේ. ඒ වෙනුවෙන් යා කාලය ශ්‍රමය විතරන්නේ මේ ධනය පවා කැප කරන තමයි මේ පොත අනිකාට ලබා ගන්න ඉඩ හැදුවේ. ඒක තුළ තියෙනවා ලෝභයක් නෙමෙයි තිබුණේ අලෝභයක්. ඊළඟට තියෙනවා තමයි තමන්ගේ නම හදා ගන්න ඕනි කියන හැඟීමකින් මේ වැඩේ කරේ නැත්තන එයාට ආත්ම දෘෂ්ටියක් බලවත් වෙන තිබිලා නැහැ. ඒ නිසා එතන මෝහ නෙමෙයි අමෝහ. එහෙනම් අලෝභ කුසල මූලයක්, අද්වේෂ කුසල මූලයක්, අමෝහ කුසල මූලයක්. තරෙන් කමල්ගේ පොත තුල තියෙන තනිකර කුසල මූල. එහෙනම් කුසල අරමුණකින් පොතක් ලියුවා කමල්, අකුසල අරමුණකින් නවකතාවක් ලියුවා සුනිල්. දැන් අපිට තියෙනවා මේ නිමල්ගේ පැත්ත බලන්න. නිමල්ට තිබුණේ අර කමල් වගේ ප්‍රසිද්ධ වෙන්න ඕනේ, නමක් හදාගන්න ඕනේ, කීර්තිය හදාගන්න ඕනේ. ඒකකට ඒක ලෝභද අලෝභද? ඒ ප්‍රසංසාවට ඇලුම් කරපු එකම පින්වත්නි එතන තියෙන්නේ ලෝභ අරමුණ. ඊළඟට එතන දිහාට ඕමනාවක් තිබුණේ මේ මිනිස්සුන්ට ධර්මයේ තුල ප්‍රීතියක් වුණාක් හැදේවා කියලා නේද? එයාට තිබුණේ අර කමල්ට වඩා දෙයක් කරලා පෙන්නන්න ඕනේ කියලා. ඒ නිසා කමල්ගේ පොතේ පිටුගානට වඩා වැඩි පිටුගානක් ලියලා කමල්ට වඩා සමන් ධර්මයක් දන්නවා කියලා පෙන්නන්න උත්සාහ කරන තැන තියෙන ගැටිස්ස සිටුනේ. ඒ ගැටීම එහෙනම් පැහැදිලි එක ද්වේෂයක් එකක් අද්වේෂයක් නෙවෙයි. එතකොට මේ නිමල් ලියපු ගහම් පොතේට අපිට පේනවා ඒ පොතත් එක්ක කියවෙන්නේ ලෝභ ඊළඟට ද්වේෂ. එයාට තිබුණ ආත්ම දෘෂ්ටියක් තමන්ගේ නම හදාගන්න. ඒක මෝහය. එහෙනම් ලෝභ දේශ මෝහ කියන අකුසල මූලයක්ම තමයි මේ දහම් පොතේට සැඟවිලා තියෙන්නේ. කාගේ පොතේද? නිමල්ගේ පොතේ. ඒතට
සුනිල් නවකතාවක් කියනවා අකුසල අරමුණේ ලෝභ ද්වේෂ මෝහත් එක්ක. නිමල් දහම් පොතක් කියනවා අකුසල අරමුණේ ලෝභ ද්වේෂ මෝහත් එක්ක. සමල් අලෝභයේ සමෝහයේ සුත්‍ර මූලයෙන් පොතක් කියනවා. තුන් දෙනා තුන් විදිය. එතන පින්වත්නි මේ තුන තුල අපි බලමු දැන් පින කොහොමද කියන්නේ කියලා. අපි දැන් කුසල් අකුසල් ගැන කතා කරලා පින ගැන කතා කරද්දී පින්වත්නි අපේ ප්‍රධානම මුලින් කියව නවකතාව ලියන සුනිල් සම්බන්ධව ආයෙත් කොයින්ද පින ගැන කතා කරන්නේ. සමහර අතර තියෙන මිසදිතු අදහසක් කොහොම වුණත් මිනිස්සුන්ව සතුට කරනවා නම් නවකතාවකින් රාගය ඇවිස්සුනත් ද්වේෂය ඇවිස්සුනත් ඒක පින. එහෙම අදහසක් තියෙනවා. අනිත් අයගේ මානසික ආතතියට සහනයක් දෙන්නේ ඒ අය විඩාවේ ඉන්නකොට මේ නවකතාවක් කියවුවට පස්සේ ඒගොල්ලන්ගේ ප්‍රශ්න ඔක්කොම අමතක වෙලා යනවා. ඒක කොච්චර පිනක්ද කියන්නේ. හිතර පින්වත්නි මිනිස්සෙකුට ප්‍රශ්නයක් ඇති වෙලා තියෙන්නේ රාගයක් හරි ද්වේෂයක් හරි මෝහයක් හරි නිසා. ඒ මිනිස්සගේ ඒ ප්‍රශ්නේ අමතක කරලන්න පෙරලා අනිත් පැත්තෙන් වෙනත් රාගයක් ද්වේෂයක් මෝහයක් ඇවිස්සුවා කියලා. ඒක කොහොමද පිනක් වෙන්නේ? රාගය හරවන වෙන රාගයකට. ද්වේෂය හරවන වෙන ද්වේෂයකට. මෝහය හරවන මෝහයකට. නවකතාවක් කියලා හිදීන් අවසල කෙලෙස් අවසල මිනිස්සෙක් සතුට කරනවා කියලා කියන සතුට පින්වත්නි ඒ සතුට වෙන මිනිසයාට හිතසුව පිණිස හේතුන සතුටක් නෙමෙයි. මොකද ඒ තුන අකුසල් වැඩෙනවා. අකුසලයක් වැඩෙන එක මේ මිනිසයාට මෙලව හිතසුව පිණිස හේතු වෙන්නේ නැහැ. පරලෝ හිතසුව පිණිස හේතු වෙන්නේ නැහැ. ඒ තුන මේ මිනිසයා එවැනි නවකතාවක් එවැනි කෙලිනාට්‍යයක් එවැනි චිත්‍රපටයක් බලලා එයාට කොයින්ද හිතසුව පිණිස හේතු වෙන්නේ. ඉතින් එයාට ඒ විදිහේ කෙලෙස් ඇවිස්සුවා කියලා ඒ අවශ්‍යකම මිනිස්සයා හිතනවා නම් ඉතින් මේ අපි ආගේ ප්‍රශ්න අමතක වෙන්න මේවා තමයි. දැන් මට මතක extra ticket නාට්‍යයක් ප්‍රචාරය කරන කාලයක් ඒ අපේ රටේ දහවල් කාලේ ඒක රූපවාහිනියක ගිය නාට්‍යයක් දහවල් කාලේ. ඉතින් මේකදී අල්ලපු ගෙදර නෝනා එක්ක සතුටු වෙන්න යන මහා ගෙදර මහත්තයා මේ ඒ මහා ගෙදර නෝනා එක්ක සතුටු වෙන්න අල්ලපු ගෙදර මහත්තයා එනවා. මහත්තයල දෙන්න මෙහෙම ගෙවල් වලට මා කියලා දැන් පණිවිඩ කාර්යාලයේ ticket වැඩ කරමින් ওই විදිහට මේ වෙනසක් තිබුණේ ඒගොල්ලන්ට. දැන් මේක ගිනායන නාට්‍ය. ඉතින් එතකොට තියෙනවාදී නෝනලගෙන මහත්තයලගෙන කතා කරන නාට්‍ය. දැන් මේ නාට්‍යයේ එක්තරා රංගන ශිල්පියෙක් අපිට කියන සංගිනහන්සේ ඒක අපි ගොඩාක් පින් කරගත්තා කියන. ඒ නාට්‍ය කරන මොකද මේ පින් කරගත්තා කියලා අදහසක් ඇතුළේ ඒ දවල් කාලේ මිනිස්සු සුදුමාකාර විදියට 10කින් බැවෙන වෙලාව හින්දා ඒ වෙලාවට මිනිස්සුන්ගේ ප්‍රශ්න ඔළුවට ඇවිල්ලා මිරිකෙන වෙලාව හින්දා ඒගොල්ලෝ මේ නාට්‍ය බලන සතුට වෙනවා. ඉතින් නාට්‍ය බලන අය සමහර ලාවට කියනවලු මේගොල්ලන්ට අනේ ඔයගොල්ලන්ගේ අසවල් නාට්‍ය බලලා අපි හිතට යම් කිසි සැහැල්ලුවක් හදාගන්නවා. ගොඩාක් කින් ඔයගොල්ලන්ට ඉතින් කියනවලු මේ නාට්‍ය බලන. එක නළුවේ බුදුරජාණන් වහන්සේ කාලේ තිබුණාදී ඔය තීරණීමේ ඉතිතිය මේ කතාවම යාට තිබුණේ. ඒ කියන්නේ යා හිතුවා මේ මිනිස්සුන් අපි සතුට කරන එක දිනක් කියලා. ඉතින් ඒ විදිහට බුදුරජාණන් වහන්සේ කියන සාමාන්‍යකකට කිසිත් කියනවා නෙමෙයි. බුදුරජාණන් වහන්සේ වාර කීපයක්ම ප්‍රශ්නෙට උත්තර දුන්නේ අපේරලා දාන්න කිව්වා. අපේරලා දාන්න කිව්ව හේතුව අදටත් තේරෙනවා. මොකද උන්වහන්සේ දුන්න පිළිතුර පින්වත්නි සමහරුන්ට එච්චර දිරෝ ගන්න බැහැ. ඒ පිළිතුර මොකද අසවල් නමින්ම පෙන්නනවා මෙන්න මේ නිරේතය යන්නේ ඔය විදිහට කවුරු හරි රාග දේශ මොහ අවුස්සලා ඒ අවුස්සන එක තුල පිනක් කියලා හිතනවා. ඒ රාග දේශ මොහ අවුස්සන එක තුල අපි ඒ අයගේ හිත සතුට කරනවා, සැහැල්ලු කරනවා ඒක පිනක් කියලා හිතුවොත් ඒක මිසදිතුවක්. ඒ මිසදිතුව දරාගත්ත නළුවෝ නිලියට යන වෙන අසල් නිරේ තමයි කියලා නිරේ ගැන නම් කියනවා. දැන් මේක පිනවත් සමහරුන්ට විහිළුවක්. ඒ නිසා තමයි මම කිය අද දිරව ගන්න බැරි අයත් ඉන්න එක එහෙනකොට ඒ තමන්ට පීඩාව කිසිම නළුවෙක් නිලියක් පිළිගන්න සූදානම් නැහැ අපි හොඳට බලලා තියෙනවා මේ දේ තුළ අනිත්‍යයේ කෙලෙස් අවසනවා නම් ඒ ඇවිස්සීම ඔගලන්ට පිනක් නෙමෙයි කියලා කියන එක පිළිගන්න සූදානම් නැහැ ඒක තේරුම මොකද්ද එතන මේ අයගේ ශ්‍රද්ධාවේ ප්‍රශ්නයක් තියෙනවා දැන් මෙතෙන්දි තේරුම් ගන්න වගේ දෙයක් පොමින් නවකතාව කියන මිනිස්සු අතරේ රාග අවස්සල ද්වේෂ අවස්සල මිනිසුන්ගේ ප්‍රශ්න අමතක වෙන්නේ කියලා හරි ගමන්නේ සතුට වෙන්නේ කියලා කෙනෙක් ඇවිසීමක් නම් කළේ ඒ පොත කියවන අයට සුගතිය උපදින්න එහෙම නැත්නම් මෙලව හිතසුව පිණිස හේතු වෙන්න ඒක සිද්ධ වෙලා නැහැ. ඒකට ඒගොල්ලන්ට ඒ ඇවිස්සෙන කෙලෙස් තුළ ඇති වෙන්නේ කුසලයක්මයි ඒ පොත කියවන අයට ඒ තුළ පාපී චේතනා තමයි පහළ වෙන්නේ. සමහරෙක් අපි හිතන මේක රාගය ඇවිස්සෙන එකක් නම් ඒ පුද්ගලයා ඒ ඇවිස්සෙන රාග සිටුවෙල්ල මත
තවත් දරුවෙකුට හරි එහෙම නැත්නම් තමන්ගේ කාර්යාලයේ ඉන්න කෙනෙකුට හරි වෙන කෙනෙකුට යන්ති විදිහකට බලපෑම් කරන්න පුළුවන් රාගයේ මුසු විදිහ බලපෑම් ඒ නවසතාව කියවල රාගින් ඇන්තිලා ඒකට පින්වත් ඉවැනි කාමුක හැඟීම් ඇති කරන නොඑක් ලේඛන සමහරලාට සමාජය තුළ තියෙනවා ඒවා අනිකාට අහිත පිණිස හේතු වෙනවා තව ඒක කියවන කෙනාගේ ඇවිස්සීම තව කෙනෙකුට බලපෑමක් කරනවා කාන්තාවක රහින්සක වෙන්න ඉතින් මේ ඔක්කාතිය වෙන එහෙනම් පැහැදිලි කුමිල් කලේ පොවෙඩ ඒකට කුමිල්ගේ අකුසලෙත් තියෙනවා තවත් තියෙනවා ඒ දෙකම තියෙනවා කියන්නේ මේ කොටත් එක්ක මතක තියාගන්න අකුසල විතර තියෙන්නේ චේතනා පාපී එහෙනම් මේ නවකතාවල යන කය හසුරන කොට පහළ වෙච්ච චේතනා ඒ වෙනුවෙන් වචන හසුරවන්න පහළ වෙච්ච චේතනා ඒ වෙනුවෙන් හිත හසුරවන්න පහළ වෙච්ච චේතනා මේ චේතනා සියල්ල පාපී චේතනා එහෙනම් මේ පාපී චේතනාව තුළ ඔහුට තවත් තියෙනවා ඒ වගේම ලෝභ දේශ මෝහ මුල්ලෙච්චින්ද අකුසලෙත් තියෙනවා ඒ කුමිල්ගේ කතාව එහෙනම් යාට පවයි අකුසලෙයි දෙකම ඊළඟට අපි මේ පැත්තෙන් කමල් ගැන බලනකොට කමල්ගේ ජීවිතයේ පින්වත්නි එයා ධර්මයත් එක්ක වාසය කරමින් අන් අයට ලිව්වොත් පොත අනුන්ගේ හිතසුව වෙනද හේතු වෙන එක. මොකද ඒක කියවන අයට ධර්ම කරුණු කියවල ඒ අයගේ හිත නිවෙන. ඒ අයට යහපත වෙනද හේතු වෙන. එහෙනම් මෙතෙන්දී කමල් කරපු දේ ඒ දහම් පොත ලියද්දීක අනිත්‍ය කෙනෙක් සංසිඳෝ ගන්න හිත හැබැවින්ම නිවෙන්න හේතු වෙනින්න පින්වත්නි ඒ කියවන අය තුළ ලෝභ ද්වේෂ මෝහ යටපත් වෙනින්ද කෙලෙස් ඇවිස්සෙන්න තියෙනද පැහැදිලි කමල්ට කිනක් තියෙනවා ඒකට දැන් කමල් පොත ලියන්න පහල කරන චේතනා ඒ වෙනුවෙන් එයා අය හසුරනකොට අත හසුරනකොට වැඩ කරනකොට ඒ සියලු දේ ඊට පස්සේ පරිගණක අකුරු කරන්න බාර දෙනකොට ඒව නැවත සෝදුපත් බලනකොට මුද්‍රණ ශාලාවල ඒව මුද්‍රණීකරණය කරන එක හොයලා ඒවට යන්නේනකොට ඒ හැමතැනම පහළ වෙන චේතනා එතකොට පුණ්‍ය චේතනා. ඒව බෙදා හරිනකොට ඒ සියලු තැන්වල තියෙන පුණ්‍ය චේතනා. අනිත් අය කිතුසෝ පිණිස පහළ කරපු චේතනා. ඒකට පින්වත්නි දැන් මෙතෙන්දි කමල් සුසල් රැස් කරගත්ත අලෝභයේ සමූහෙත් එක්ක සුසල විතරක් ඉන්නේ. ඒකට මෙයාට චේතනා පින පුණ්‍යාභි සංස්කාරය. එහෙනම් එයාට පිනක් තියෙනවා සුසලෙත් තියෙනවා. කාටද කමල්. ඒකට දැන් අපි කුණිල්ගේ පැත්තෙන් බලනකොට පවක් එක්ක අසුකල් තියෙනවා. කමල්ගේ පැත්තෙන් බලනකොට පිනක් එක්ක කුසල් තියෙනවා. පොත් දෙකේ වෙනස. නිමල්ගේ කතාවේ ඉඳ ටිකක් තාක්ෂණික වෙනස් වැඩක් සිද්ධ වෙනවා. ඒකට දැන් අපිට කුණිල්ගේ කමල්ගේ කතාව පැහැදිලි. නිමල්ගේ තියෙන සුවඳ වෙනස්ම කතාව. නිමල් මොකද කරේ? දැන් එයා දහම් පොත කියන හැබැයි දහම් පොතද මුලින්නේ ලෝභ දේශ මොහ කියන අකුසල් අකුසල් එක්ක දහම් පොතක් ලියුවට හැබැයි ඒ පොත කියවන අයට හිතසුව දෙන්න හිතුවේ. මොකද දහම් පොත කීක. ඒක කියවන අයට ලෝභ දේශ මොහ යටපත් වෙන්න, හිත නිවෙන්න, ධර්ම අවබෝධය ඇති වෙන්න හේතුව. අනුන්ගේ හිතසුව වෙන විශේෂය. ඒකට ඒක නිර්ගේ නිමල්ගේ පොඩි වෙනසක් තියෙනවා. දෙන්නගෙම කුසල අකුසල පැත්තේ දෙන්නකම දෙන්නේ අකුසල. සුනිල්ට නිමල්ට දෙන්නටම අකුසලුනේ ලෝභ දේශ මොහ මුල්ලෙක් වෙනවා. හැබැයි ඒ ලෝභ දේශ මොහ මුල්ලෙලා සුනිල් කරපු දේ අනුන්ට යහපත පිණිස හේතු වෙච්ච එක නවකතා ලියන හිදී මොහොතක එක. නමුත් නිමල් කරපු එක අනුන්ට හිතසුව පිණිස හේතු වෙච්ච එක. එනිසා පින්වත්නි හිතසුව පිණිස අන්‍යයන් කෙරෙහි කටයුතු කරපු හේතුවෙන් දහම් පොත කියපු නිසා යාට පහළ වෙච්ච චේතනා. ඒ චේතනා අනිවාර්යෙන් සුනි චේතනා බවට පත් වෙනවා. ඒවා පාපී චේතනා නෙවෙයි පුණ්‍යාදි සංස්කාර. එයා එවෙනුවෙන් දහම් පොත් කරගෙන කියවන කරුණ එකතු කළා පන්සලේ හාමුදුරුවෝ එක්ක සාකච්ඡා කරලා කරුණ එකතු කළා ඒ ආදී වශයෙන් යා අය හසුරුවු වචන හසුරුවු හිත හසුරුවු ඒ සියලුම චේතනා පුණ්‍ය චේතනා දැන් අපිට පැහැදිලි මේ චේතනා සියල්ලත් එක්කම මෙයා මේ රැස් කරගත්ත ධර්ම කරුණ එකතු කරලා එයා ලියපු පොත අන්‍යයන්ට හිතසුව පිණිස හේතු වෙන පින හැබැයි එයාට ඒක කරන්න මුල්ෙච්ච අරමුණ ලෝභ දේශ මොහ නිසා ඒ තුල අකුසල මූල කියන දෙකම තියෙනවා. ඒකට අකුසලයයි පිනයි දෙක එකට එකතු වෙච්ච පොත. කාගේද මේ නිමල්ගේ පොත. දැන් අපි කියවනම් සුනිල්ට අකුසල් කව්. ඊළඟට නිමල්ට අකුසල් පින්. කමල්ට කුසල් පින්. දැන් මෙතන ලොකු වෙනසක් සමාජයේ අපිට මේ කියලා පින්වත්නි කමල් විදිහේ පොත් කියන අය හරිම අඩුයි. කමල් විදී බන කියන්නේ හරි මඩයි. කමල් විදී සින්කම් කරන්නේ හරි මඩයි. කමල් විදී ධර්මදේශන සංවිධානය කරන්නේ හරි මඩයි. මේ හැම දෙයකම දැන් ප්‍රයත්න හිතන්න
සාමාන්‍ය ජීවිතයේ අපිට මුණ ගැහෙන බොහෝ දින අතර මේ මැද නිමල්ලා වගේ අය තමයි ධර්මයේ පිළිබඳව කටයුතු කරන අය සමගින් තේන්නේ. බොහෝ දෙනා හිම බොහෝ දෙනා බොහෝ සංවිධාන පිටපසට තේන්නේ කිනවාද මේ නිමල් කරපු ජාතිය වැඩ. ඒකට පාපී වැඩ කරන අය සුනිල්ගේ සහ පුණ්‍ය වැඩ කරන අය නිමල්ගේ ගොඩේ ඉද්දි සුනිල්ලා නිමල්ලා අතරේ කමල්ලා ඉන්නවා නම් ඒ කමල්ලා බොහෝම සුප්පයි. බොහොම සුළු දෙනෙක්. අපි සිංහවාසි මේවා පිළිබඳව පැහැදිලි දැන් අවබෝධයක් ඇති කරගන්න නම් අපි මෙතන ඇත්තටම කවුරු වෙන්න ඕනද කියන එක තීරණය කරනවා නම් මේ ටික දැනගත්ත කියලා දැන් ඔබ මෙතන කතා කරේ උදාහරණ ටික. සමාජයේ නියෝජනය කරන උදාහරණ. දැන් ඔය නියෝජනය කරන උදාහරණ වල මේ චරිත තුනට ඊළඟට විපාක වෙන්නේ කොහොමද? අනේක තමයි මෙතන අපිට කතා කරනකොට අපේ හිත බය වෙන්නේ අපි කොතෙන්ද මේ යාවිත් කියන්නේ. දැන් අපි බලමු පින්වත්නි විපාක පැත්ත. මෙතෙන්දී සුනිල්ගේ පැත්තේ විපාක ගැන ආය මුලින් කතා කරන්න දෙන්නේ සුනිල් කොහොමද කියන්නේ දුගති. මොකද හේතුව සුනිල්ට මෙතන තිබුණේ නැහැ පුණ්‍ය අරමුණු සහ කුසල අරමුණු. කුසල මූල තිබුණේ නැහැ. අකුසල මූලයි පාපී වැඩයි එක සුනිල් යන්නේ දුගති. ඒක යම්කින් කතා කරන්න දෙයක් නෑ. කෙනෙක්ගේ ආහන නවකතාලියෙන් හැමෝම දුක තියනවාද කියලා නෑ එහෙම නෙමෙයි මේ කිව්වේ. නවකතාලියනික ඒ පිටින් පේන වැඩේ බලන්න තේපා මේ කියන්නේ හිතේ තියෙන ස්වභාවය. තිබුණේ පාපී චේතනා නම් තිබුණේ අකුසල මූල නම් එතකොට එයාට කොයින්ද සුදුතිය? අකුසල මූලයි පාපී චේතනයි. එයාව ගෙනියනවා දුකට. අනිත් පැත්තෙන් කමල්ගේ කතාවේදී කමල් මේ සමස්ත ජීවිතේ කරන දේ නියෝජනය කරන්න අපි මේ කතාවක් කිව්වේ. කමල්ගේ පොත තුළ කුසල් තිබ්බා පිනක් තිබ්බා. එතන යාට තියෙන සුගතිය. සුගතියක සැප විඳිනවා. එතකොට නැත අපි කතා කරන නිමල්ට මොකද වෙන්නේ? ඒක තමයි මේ අද අපි කතා කරන දේශනාවේ ප්‍රධාන විශේෂත්වය පින්වත්නි. නිමල්ට පරලව මොකද වෙන්නේ? නිමල් අර විදිහේ පොත කියලා කොහේ ඇයිද? ඔබට කියන්නම් ගියා. ලෝභ, දේශ, මෝහ කියන්නේ දුක් විපාක ලබා දෙන දේ. ලෝභ, දේශ, මෝහ සුගතියට ගෙනියන්නේ නෑ. ලෝභ, දේශ, මෝහ විසින් දුගතිගාමී කරනවා නම් ඒ දුගතියක උපදින්න නිමල්ට උනත් අර ලෝභ දේශ මොහ ප්‍රමාණවත් වෙන්න පුළුවන්. නිමල්ව පින්වත්නි ඔය විදිහට නිමල්ගේ ජීවිතේ හැමදේම එයා පින් කරනකොට පින පිටිපස්සේ මූල වෙච්ච අරමුණ අකුසල මූල නම් ලෝභ දේශ මොහ විදිහට නිමල් යන්නේ දුගතිය. හැබැයි නිමල් දුගතිය ගියාට එයාගේ ලෝභ දේශ මොහ මුල්දලා කලේ අනුන්ට හිතසුව පිණිස හේතු වෙන දෙයක්. යනුන්ට පින් අනුන්ට හිතසුව පිණිස හේතු වෙච්ච වැඩක් හින්ද පින්වත්නි එයා කරපු දේ තුළ පිනක් එයාට ලැබුණා. ඒ පිනට දැන් මොකද වෙන්නේ? ගියා දුගතිය. දැන් එයා දුගතියේදී සැප විඳිනවා අර පිනින්ද. දුගති සැප විඳින අය අපිට ගොඩාක් මුණ ගැහෙනවා. ඒ දුගති සැප විඳින අය අතර ඔබ බලන්න විශේෂයෙන්ම තිරිසන්පත්. ගොඩක් අය නිමල්ගේ ජාතියේ කණ්ඩායම් ජන්මේ තිරිසන් ලෝකෙටයි. මොකද තිරිසන් ලෝකෙ කියන්නේ බුදුරජාණන් වහන්සේම පෙන්නවා උන්වහන්සේ මේ කාරණාව ගද්දුල බද්ද කියන සූත්‍රයේ වදාළ බුදු නැතිව දකින්නේ නැහැ කියනවා තිරිසන් ලෝකේ තරම් විචිත්‍රවත් ලෝකයක්. මේ ලෝකේ දකින බුදුරජාණන් වහන්සේගේ ඇසට පේන බුදු ඇසට පේන ලෝකේ තියෙන විචිත්‍රම ලෝකේ තිරිසන් ලෝක. අපිට ඒක පිළිබඳව එක සත්ව කොටසක් ගත්තම ඉති මේක තේරුම් ගන්න. සමනල්ලු ගත්තොත් ඒ සමනල්ලු විවිධ සමනල්ලුන්ගේ තියෙන විචිත්‍රභාවය. ඊට පස්සේ මාළු ගත්තොත් ඒ විවිධ මාළුන්ගේ තියෙන විචිත්‍රභාවය. කුරුල්ලෝ ගත්තම කුරුල්ලන්ගේ තියෙන විවිධ විචිත්‍රභාවය. සමහර වෙලාවට අපි භයානකයි කියලා පිළිකුල් කරන ස්වභාවයෙන් ඉන්න සර්පයන්ගේ බව. ඒ නොයෙක් විදිහේ සර්පයෝ විවිධාකාර විදිහේ විචිත්‍ර විවිධ ලක්ෂණ ඇඟවල් හෙඩවල් තියෙන සර්පයන් ඔබට බලන්න පුළුවන්. අන්තර්ජාල පහසුකම් මුස්සේ ඔබ යම් යම් පද සොයා බැලීම් කරනවන විවිධාකාර සර්පයෝ ලෝකෙ ඉන්නවා. ඒකට බල්ලෝ ගත්තම බල්ලෝ කියන ජාතිය විතරට විවිධ බලු වර්ග ඉන්නවා. අමුතු විචිත්‍ර ලක්ෂණ ස්වභාවයෙන් ඉන්න බල්ලෝ. පුසන් අතරින් මේ හැම සතෙක්ම අතර කිව්වාදී හරි ලස්සන සත්තු ඉන්නවා. එතකොට මේ සත්ව ලෝකෙ තියෙන විචිත්‍රපත් භාවයේ විවිධාකාරයෙන් තියෙන. සිංගල ලක්ෂණ වගේම එයාලට තියෙන හැකියාව විවිධයි. ඒ වගේම එයාලට තියෙන බලය විවිධයි. සමහර සත්තු හරි බලවත්. ඒදවා සමහර සත්තු දුබලයි. සමහර ලක්ෂණ උනත් දුබලයි. සමහර සත්තුන්ට පින්වත්නි ලක්ෂණ තිබ්බත් බලය තිබ්බත් සැප නැති සත්තු වෙනවා. සැපේ කියන තවත් එක. සමහර සත්තුන්ට ලක්ෂණ වැඩි නැත හොඳට සැප ලැබෙන අවස්ථා තියෙනවා. සමහර සත්තු ඉන්න බලය නැහැ. හැබැයි හොඳට සැප තියෙනවා. දැන් අපි කියවට සාවෙක් ගත්තොත් සාව ලක්ෂණයි. සාවට බලය නැහැ. හැබැයි සාව සමහර වෙලාවට
බොහොම සැපවත් වාසය කරන අවස්ථාවක් ඇතැම් වෙලාවට ඒ කියන්නේ කාගේ හරි යටතේ ආදරයෙන් ගෞරවයෙන් ඇතුව සත්කාර සම්මාන ලැබෙනවා හාව සැප විඳින අවස්ථාවක් තියෙනවා. හැබැයි කැලෑවල ඉන්නකොට තියෙනවා හාව විඳින කන්තරම දුක. මොකද අර බලයේ නැති නිසාම හාව බයෙන් පීඩාවෙන් පුදුමාකාර දුකක් විඳිනවා. දේශගුණයෙන් පවා හාවට පුංචි සීතල ඇති. ඒතර ඒ පුංචි දේපව හාවට හරි පීඩාවක් විඳිනවා. හැබැයි මේ තියෙන දුක. ඒතර ඔවගේ විවිධ සත්තු සැප ලබමින් නැස්තන වෙමින් බලවත් වෙමින් ඒ මොකද්ද මේ ලබලා තියෙන්නේ? ඇයි හැම සතාට මේ සැප නැත්තේ? දැන් බල්ලෝ ගත්තම සමහර බල්ලන්ට හරි සැප. හැබැයි හැම බල්ලන්ට මේ සැප නැහැ පින්වත්. ලස්සන ගත්තොත් හැම බල්ලන්ටම ලස්සන නැහැ. සමහර බල්ලෝ ලස්සන නැහැ. ඇයි මේ එකම කොට්ටාසියේ කෙනෙක්ට තියෙන සංකේතුට නේ? හේතුව මොකද? අපි කිව්වා කුමිල් පාපී වැඩක් කළා ඒ වගේම අකුසලුත් කළා. ඒ නිසා සුනිල්ගේ කොට තිබීම තුළ එයාට අකුසලයේ විසින් දුගතිය ගෙනියයි පාපී සිතුවිලි නිසා ඒ ගෙනිච්ච දුගතියට සැප නෙමෙයි තියෙන දුක. ඊළඟට නිමල්ගේ ගණේදී නිමල් අකුසල් මුල් වෙලා පින් කරා. ලෝභ දේශ මෝහ මුල් වෙලා පින් කරා. ඒ නිසා පින්වත්නි ලෝභ දේශ මෝහ කියන අකුසලේ නිමල්ව ගෙනෙන දුගතියට ගෙනිච්චට පස්සේ අර අනුන්ත හිත සෝදන හේතුවෙන් පිනක් කරපු ඉඳලා ඒ පිනට යාස සැප ලැබෙනවා. මේක තමයි කතාව. ඒ නිසා පින්වත්නි තිරිසන් ලෝකයේ විචිත්‍රවත් භාවය, තිරිසන් ලෝකයේ බලවත් භාවය, තිරිසන් ලෝකයේ සැපවත් භාවය අපි කරපු පින්කම් වලම ප්‍රතිඵල තමයි. අපි අනුන්ත හිත සෝදන හේතු වෙන කටයුතු කරපු දේවල් වල ප්‍රතිඵල තමයි. දැන් ඔයත් බලන්න දේශපාලඥයන් ගොඩාක් වෙලාවට මොනවහරි අනුන්ට හිතසුව පිණිස හේතු වෙන දේවල් කරන අවස්ථා නැත්නම් ඒක කරනවා. අපේ සල්ලි වලින් හරි කරනවා. ඒක අනුන්ට හිතසුව පිණිස හේතු වෙයි. දේශපාලකිය මම්මාවත් හදන, බුදුරජාණන් වහන්සේ බල මම්මාවත් හදන එක දිවාරයේ පින් වැඩෙන හේතුවක්. පින් හැදෙයි අනුන්ට හිතසුව පිණිස හේතු වෙච්ච දෙයක් නිසා. නමුත් යට තියෙන්නේ අනිවාර්යයෙන් දේශපාලකියන්ට බොහෝ විට තියෙන පින්වත් කුසල් නෙවෙයි අකුසල්. මොකද ලෝභ නිසා අලෝභ අරමුණු තියෙන දේශපාලකී දේශකට සාර්ථකයි. මිනිස්සු කෙරෙහි ද්වේෂයෙන්ම නෙමෙයි අනිත් තමන්ගේ මෙතේම තුරුත් එක්ක ගැටෙන්නේ. එයාලට වඩා දෙයක් කරන කොහොමරි එයාලට වඩා සම්දි ගන්නවා. ඕවගේ එක්ක පක්ෂ විපක්ෂ කියන දෙක තුන පක්ෂයට තැනක් කරන් දෙන්න ලෝබරමනේ විපක්ෂයට තැන නැති කරන්න කියලා ද්වේෂ කර්මනේ වැඩ කරන්න පුළුවන්. ඒව වැඩ කරනකොට පින්වත් ගියා ගැටින්න ලෝභ දේශ මෝහත් එක්ක ඒ අකුසල. ඒ අකුසලෙන් මේ දේශපාලකිය දුගතියට ගෙනියන. හැබැයි අනුන්ට හිතසුවපින් හේතු වෙන දෙයක් කරපු පුණ්‍ය චේතනාව හින්දා ඒ දුගතියගේ දේශපාලකිය දුගතියෙදි පින්වත් සැප ලබන විදිහේ ආත්මික උපදින්න පුළුවන්. හැබැයි අනුන්ට හිතසුවපින් හේතු වෙන වැඩ කළොත් දැන් යාල ඒක කරන්නේ මේ ගොඩක් තමයි. එතකොට අපි දැන් ඔයලා බලමු මෙතෙන්දි පින්වත්නි නිමල්ගේ ජාතිය අය දැන් ওই විදිහට මං මෙහෙම කිව්වට කොහොම ඇත්තටම එදා හිටියද බුද්ධ කාලයේ අපි ඒ උදාහරණ ටිකක් හොයමු බලන්න. ඒ වගේ චරිතෝරතන් අතීතයේ හිටිය පින්වත්නි සමහර අවස්ථාවල අපිට තේනවා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිබඳ ගෞරවයෙන් ශ්‍රද්ධාවෙන් කටයුතු කරනවා. ඒ කටයුතු කරනකොට ඒ අය සමහර අවස්ථාවල ලෝභ ආදී දේශ අරමුණියට හිඟිලා තියෙනවා දන්නේ නෑ. තේන්නේ ධර්මයක් එක්ක ඉන්න ධර්ම කතා කරන යට හිඟිලා තියෙන අරමුණ. දැන් එහෙම අරමුණු හිඟිච්ච ස්වාමීන් වහන්සේලා සිටියක් ගිහියොත් සිටිය පින්වත්නි. අපි භික්ෂුවක් ගත්තොත් කිල් රකින්න හාමුදුරු කෙනෙක්. මේ හාමුදුරු අවුරුදු 25 කාලකට පස්සේ බුද්ධාගම කරන කාස් කරලා තියෙන්නේ හොඳට සීල ආරක්ෂා කරගෙන. හැබැයි සීල රැකලා අන්තිමට උන්වහන්සේ වයසට ගිය ජීවිතයේ අගභාගේ උනාසේ අපෙන් ශික්ෂා උපදෙද්දී දෙන කවුරුත් ගන්න කතාව. උනාසේ පොරුවකින් බහිනකොට ගහක අත්තක් අල්ලගෙන ඉති ගහේ කොළයක් හැදෙනවා. ඒ ගහේ කොළේ කරනත් එක පටිපි ආපත්‍යයක් හැදෙද්දී දැන් උන්වහන්සේට සිතට පීඩනයක් එනවා. මගේ අතින් ශික්ෂා උපදයක් බිඳුණා කියලා. ඒ ශික්ෂා උපදේ බිඳුණාය කියලා හිතත් එක්ක දිනවාගේ මොකද උනේ? මිහාම්දුරු පොත් වෙනකම්ම පොත් හිටෙන්නේ. මෙච්චර කාලයක් මම මේක හොඳට රැකගෙන ආවා. දැන් කැඩුණනේ කැඩුණනේ කියලා හසුදවනවා. මේ මොකද්ද මෙතෙක් කලුණහිත කරලා තියෙන ලෝභය වඩපිටයි සීලයක් රකින්නවා කියන මම සීල් රකින්නවා කියන ආත්ම දෘෂ්ටියෙන් මෙච්චර කාලයක් උන්වහන්සේ ලෝභය වඩන දැන් කැඩුනා කියන පසුතැවෙන එක තුල ගැටීමක් ඇති වෙලා උන්වහන්සේ උන්වහන්සේ ගැනීම සීලය ප්‍රකෘති කරගන්න අදහස් නිතුනේ පසුතැවිත වෙන්නේ ඒකට පින්වත් ඒ පසුතැවෙන ගැටීමකින්
එන ඒක ද්වේෂයත් එක්ක එන කුසල මූලය අකුසල මූලය ඔබ ඔබගෙනම හිතන්න ඔබට ශික්ෂාපදයක් හොඳට රකින්න උවමනාවක් ඇති වෙලා ඔබ රකින්න දැකගෙන යනකොට කැඩුනට පස්සේ ඔබ අපයන්න බෑනම මෙතනෙ මට මේක කරන්න බෑ මට මේ සීල රැක ගන්න අමාරුයි කියලා ඔබට යම් සමන්ගෙනම පින්වත්නි බලාපොරොත්තු කඩවීමක් ඇවිල්ලා ගැටි ගැටි ඉන්නවනම් මට මේක කරගන්න බෑ බෑ කියලා ඒ සමන් ගැටි ගැටි පසුතැවිත වෙන්නේ අනිවාර්යෙන් මෙතන තියෙන්නේ ද්වේෂ කියන අකුසල මූලය එතකොට ඒ ද්වේෂය ආවේ සමන්තර සීල රකින්න උනලා තියෙන ලෝභ අරමුණින්. බලන්න ලෝභ අරමුණින් සීල රකින්න විවිධ දෙනයි නෝ සීල රකි. හැබැයි අනුන්ට දෙන්නේ. සමාජෙට දෙන්නන්නේ. සමන්ත ප්‍රශංසා ලබන්න, සමන්ත සත්කාර ලබන්න. ඒ අරමුණින් සීල රකින්න බොහෝ දෙනා තියෙනවාටි අනුන්ට දෙන්නන්න හරි ආසයි. දැන් ඔය අෂ්ටාංග පෝසත් සීල සමාදන් වෙන අය තුලකෝ හරි කැමැත්තක් තියෙන සත්කාරයේ කියන්නේ. සමහර වෙලාවට හිතාගෙන ඉන්නේ කොහෙට සීල ගත්තම අනිත් අය උපස්ථාන කරන්නේ. ගෙවල් වල සීල් ගන්න අය ඉන්නවා. මේ මෙච්චෙන් අහන පුණ්‍යවන් සම්මල ඇති. සාත්තල ඇති සමහර විට ගෙවල් වල සීල් සමාදන් වෙනවා. ඒකට හිතාගෙන ඉන්න එදාට අපි ගෙදර මුකුත් වැඩ කරන්න හොඳ නැහැ. එදාට ගෙදර ඉන්න ළමයි අපිට තේක පවා ගෙනල්ලා ගෙනන් තසේ අපිට දෙන්න ඕනේ. කෑනෝ පිළාන අපිට දානෙ ටිකේ අපිට දෙන්න ඕනේ අනිවාර්යෙන්. ඒ උපස්ථානෙ කරන්නේ පිළාන ඒගොල්ලෝ හොදන්න ඕනේ. මේ සත්කාරයක් බලාපොරොත්තු වෙනවා. ඒකට සීල් රැකලා ඔබ සත්කාරයක් බලාපොරොත්තු වෙනවා. සීල් රැකීමෙන් ඔබ ප්‍රශංසාවක් බලාපොරොත්තු වෙනවා. අනිකර තියෙන ලෝභයේ එතන තියෙනවා. සීලයට මුල් වෙලා තියෙන ලෝභ අරමුණ. ඒ ලෝභ අරමුණක් කියන්නේ ඒක කුසල දසකල, ඒක අකුසල මූලය. ඊතරින් වාගේ ඒ වගේ අකුසල අරමුණින් තමයි අර හාමුදුරුවෝ අවුරුදු 20,000 කාලෙක තියෙන මේ බුද්ධ ශාසනය සිල් රැකලා තියෙනවා. කාශ්‍යප බුද්ධ ශාසනය. ඊතර ලෝභෙක් එක්ක සිල් රැකලා අනිවාර්යෙන් අපිට පේන තමන්ගේ පැත්තට ලෝභ අරමුණක් තිබෙනවා සීලය තුළ. ඒ සිල් කඩනයි දකිනකොට එන්නේ ද්වේෂය. මොකද තමන් මේ ප්‍රතිපත්තිය රැකීමත් එක්ක අනිත් අයගෙන ද්වේෂ අරමුණේ ඇලි ඇලි ගැටි ගැටි ඔන්න සිල් රැක්කා. සිල් රැකලා මේ හාමුදුරුවෝ ඊට පස්සේ මේ ලෝභ දේශ මෝහත් එක්ක ආත්ම දෘෂ්ටි බලවත් වෙලා සම්පූර්ණයෙන්ම මේ ඇලෙන්නේ ලෝභයේ මොහිනින්ද මේ ගැටෙන්නේ ද්වේෂයේ මොහිනින්ද විතර ලෝභ දේශ මෝහ මේ බලවත් කරගෙන සිල් රැකලා හාමුදුරුවෝ උපදින දුගති ඒරකපත් කියලා නාගීත් වෙනවා. හැබැයි ඒ නාගයා මේ සිල් ආරක්ෂා කරගත් එකේදී සිල්පද රකින්න පහළ වෙච්ච චේතනාව නිසා ඔබ දන්නවා මොන සිල්පදේ රකින්න ගියත් කය හසුරුවනවා. මොන සිල්පදේ රකින්න ගියත් එහෙනම් වචන හසුරුවනවා. හිත හසුරුවනවා. එතකොට සිල්පද රකින්න කය හරි වචන හරි හිත හරි හසුරුවනවා කියන්නේ ඒකට තියෙන චේතනාව. ඒක චේතනාව පහළ කර කර කයයි වචනයි හිතයි හසුරුවුවා කියන්නේ ඒ චේතන අනිවාර්යෙන් සිල් රකින්න නම් ඒක පුණ්‍ය චේතනාවක්. එතකොට මේ හාමුදුරුවන්ට අකුසල මූලයක් එක්ක මුල් වෙලා සිල් රැක්කට එතන අකුසල් වුණාට ලෝභ දේශ මොහ චේතනාව පුණ්‍යයි. පුණ්‍ය චේතනාවෙන් මේ අකුසලයක දුගතිගේ ඒරකපත් නාගයාට අර පිනින්ද පින්වත්නි හරි බලවත් තේජවන්තයි ඉරිදි කියන. ඉරිදි කියන නාගයේ බවට පත් වෙන්නේ ඉරිදිය සීලේ පිනට දුගතිය අර ලෝභ දේශ මොහ කියන අකුසලෙ. මොන වෙනස? එතකොට අපිට මේකෙ තිබෙන සමහර අය ඇතැම් වෙලාවකට දැන් ඔය තවත් මාළුවෙක් මතකයි කපිල කියලා මාළුවෙක්. ඒ මාළුව තුල කුණිත් ඔය වැඩේම තිබුණාදී. ඒත් මහන වෙලා තමන් ගැන අනුන්ට කියෝ කියෝ මම මෙහෙමයි මම නම් මේව රකින්න මේ වුණාට මේ වුණා කියලා කිසි දෙයක් කරන්න අර බලන්න වුණාගේ අර පිටසක්වදෙක් දිලගෙන ඉදත් කිව්වා හෙවෙන්නේ මෙහෙමයි කියලා දැන් තමන්ගේ ගැන බුවා දක්ව අනිත්සයි හෙලා දෙක දෙක ඒ සිල් කඩන අයට බැන බැන ගර්හා කර කර කියෝ කියෝ යනවා හැමතැනම. එතකොට අසවලා සිල් කඩනවා කියලා හැමෝම එක කී කියා ගිහින්න මේ සිල් රැකපු හාමුදුරුවන් කපිල කියලා කියන හාමුදුරන්ට මේ මොකද්ද දුගතිය උපදින මේක ආත්මික මාළුවෙක් වෙනවා. මේ මාළුවගේ ඇඟ රත්තරන් රත්තරන් පාටයි. කට ගඳයි. වතුරෙන් උඩට ඇවිල්ලා කට ඇරියද පස්සේ පලාතුම ගඳයි. එතකොට බුදුරජාණන් වහන්සේ මේ මාළුවගේ අතීත කතාව. මේ මාළුවව දැකපු මාළුවල්ලපු තරුණිය පිටසටයි. මේ මාළුව ගිනල්ල මේ තරුණිය දුන්න රජමාලිගාවේ පොකුණට දාගන්න. ඒ පොකුණට දාන්න කලින් රජතුමාට තමයි ඉස්සෙල්ලම ප්‍රශ්නය ආවේ. මේ මාළුව මේ වගේ වෙනස් චරිතයක් උනේ මොකක් හින්දාද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහන්නේ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ මාළුව කලින් මේ විදිහට බුද්ධ ශාසනය හොඳට සිල්පතලා තියෙනවා. මහාන වෙනවා. ඒතකොට ඊටා මහාන වෙලා සිල් රැකපු පිනට අද ලක්ෂණ වෙනවා. ඊළඟට ලෝභ දේශ මොහ පිරිලා තමන් ගැන ප්‍රශංසාවෙන් අනන්ත පෙන්වන්න සිල් රැකලා අනිත් අය විවේචනය කර කර සිල් කඩනවා කියන්නේ හැමතැනම කියෝ කියෝ ප්‍රචාර කර කර මේ විදිහට දුක්ඛීලකම් ගැන කතා කර කර අද හටගඳයි
අද නිරේපදිලා ඒ ඊට පස්සේ දැන් මෙතන තිරිසන් ලෝකෙටත් ඇවිල්ලා තිරිසන් ලෝකෙට අපි දුක් විඳින. ඒතකොට තිරිසන් ලෝකෙට ආවෙත් අර ලෝභ දේශ මොහොන් ඉන්න. එහෙනම් පින්වත්නි සිල් රැක්කත් ලෝභ දේශ මොහොනන් තියෙන්නේ ඔබෝ දුගතියගින්නේ. අර ඒ සිල් රැකින එක තුළ පහළ ඇති චේතනාය පිනට මාළුව ලස්සන වෙනවා වගේ. ඔබ සමාජයට ලස්සන වෙලා උපදී. ඔබ සමාජයට සැප ලබන කෙනෙක් වෙලා උපදී. ඔබ සමාජයට අර වගේ බලයක් තියෙන කෙනෙක් ඉදිරියට ඒ දුගතිය සපෙක් වෙලා සැපයක් බලයක් හැටියට පින්වත්ී ලක්ෂණක් ඉදිරියට දෙයක් ලැබුවට ඒකෙන් ඇති ඵලය මොකද්ද කියන එක තමයි ඊළඟට බලන්න තියෙන්නේ. දැන් බලන්නකෝ මාළු වගේ කතාව ගන්නකොට අපිට හිතෙනවා මාළු වගේ රත්තරන් පාට ඉඳ දිලිසනවා කියන්නේ ඒ ලක්ෂණ ඇහැට තේරෙන ලක්ෂණක් නෙවෙයි. ඒක කනට එන සැපයක් නෙවෙයි. නහයට දැනෙන කුමදකුත් නෙවෙයි. දිවට දැනෙන රසයකුත් නෙවෙයි. කයට දැනෙන පහසකුත් නෙවෙයි. ඒක ඇහැට තේරෙන ලක්ෂණ. එතන මාළුවාට දැන් මොකද උනේ? අර සිල් රැකපු පිනක ඇහැට තේරෙන ලක්ෂණක් ලැබුණා. දැන් ඔබ කියන්න පින්වත්නි, ඒ ලක්ෂණ තේන්නේ මේ මාළුවටද? ඒ මාළුව හැර අනිත් අයට. ඒ ලක්ෂණ තේන්නේ මේ මාළුව හැර අනිත් අයට. ඒකෝට පිනක දුගතියේ ඉපදਿੱච්ච මේ මාළුවට පිනක ලැබුණේ මොකද්ද? ලක්ෂණ. අකුසල් එක්ක දුගතිය ගියා පිනත් එක්ක ලක්ෂණ ලැබුණා. දැන් මේ ලක්ෂණ විපාකෙ විඳින්නේ පිනේ අයිතිකාරය නෙමෙයි. එයාට එයාගේ ලක්ෂණ පේන්නේ ඒ ලක්ෂණ පේන්නේ අනිත් අය. ඒතර අනිත් අය සැප ලබනවා මෙයාගේ ලක්ෂණ බල බල. දැන් මේ මාළුව කොකුණකට දැම්මට පස්සේ රජතුමාත් ලක්ෂණ බලනවා. මාළිගාවේ දේවවරුත් ලක්ෂණ බලනවා. අනේ හරිසෝ කියලා තමන්ගේ හැපිනෝ. ඒතර පින්වාදී අන් අය හැපිනෝ පිනෝ ලක්ෂණ බල බල ඉන්නෝ. අර මාළුවට වැඩක් නේ මාළුව දුක් විඳිනවා. ඒ මාළුවට ඒ මාළුවගේ ලක්ෂණ පේන්නේ නැහැ. ඉතින් ඒ නිසා අපිට පේනවා හැම තැනම වෙන්නේ ඕකයි. දැන් තිරිසන් ලෝකෙ ගිහිල්ලා සමහරලාට බල්ලෝ බලන්නු වෙනවා. ඒතකොට අර ලෝභ දේශ මොහොහින්ද දුක තියෙනවා. හැබැයි මොනවා හරි ලෝභ දේශ මොහ මුල් වෙලා කරලා තියෙන තින්කම. තින්කමක් කරපෙන්න ඒ පිනේ විපාකෙට අද සැප ලැබුණා අර බල්ලා. බල්ලා බලු ලෝකේ ඇවිල්ලා තින් අපි සැප ලැබුවා කියලා ඇති සැපක් නෑ. මොකද බල්ලාගේ ජීවිතේ බල්ලාව සැපට හදන මිනිස්සු සමහරලාට දහස් ගණන් වියදම් කරලා කෑමක් දෙනවා. එක වේලකට සමහරලාට 200 ගණන් 300 ගණන් 400 ගණන් එතකොට දවසට 1000 2000 3000 වීරන් කරනවා මේ සාමාන්‍ය මට්ටමේ මිනිස්සු. ඉහළ මට්ටමේ මිනිස්සු ඊට වඩා සැප ලබා දෙන අතෙන් බලන්නේ. ඒක 1000 2000 3000 දවසට වීරන් කරන ඇතැම් මධ්‍යම ප්‍රාන්තික මිනිස්සු ඒ බල්ලට සෑම වර්ග කියලා සමහර ලස්ස රස බිස්කට් වර්ග නොයෙක් දේවල් ගෙනත් දෙනවා. ඒක ඇඟ වැඩෙනවලු. මවිල් එනවලු. හැබැයි මොන මොන විදිහේ විටමින් එක්ක මොන සෑම කියලා කිව්වත් බල්ලට ඒ දෙන කෑම. ඒතර මහත්මියකින් මම හෝ දැන් ඉතුමිය බල්ලට දවසේ රුපියල් 300 ගානක් විතර වියදම් කරනවා. එක වේලකට ඒ බල්ලට දෙන කෑම ටිකට දැන් ওই කෑම හතියක් විතර දෙනවාද කියලා අහනවා. ඔව් හතියක් විතර ඒක දෙනකෝ. ඒතර මාසයක් විතර දෙන්න මොකද කියලා. ඒ කෑම තමයි කිව්වා. මාස දෙක තුනක් විතර ඒ කෑම තමයි දෙන්නේ. අවුරුද්දක් විතර ඒ කෑම තමයි කිව්වා දෙන්නේ. ඒක අර එකම කෑම එක බින්නවාට මේ හැමදාම කෑම වේලකට දෙනකොට ඒක කොච්චර ගණන් වුණාද? ඒක කොච්චර ගුණයි වුණාද? ඒ බල්ලට ඒක බොහිතන් කැපද්ද දැන් අපිට දුන්නොත් එකම කෑම දිගටම මාව තියලා කොහේරි තැනක ඒ ආරාමයේ එළියට යන්නකම් මාව එතන හිට කරලා මට හැමදාම ධාන වේලක දෙන්නේ කැපයි කියලා හිතන කෑම එක ගුණයි කියලා හිතන මහා මිලාදික එකක් චීස් කියන චීස් ගුණයි ටිකක් ධාන වැඩි කැපයි ලස්සන වෙනවා හොඳයි චීස් දැන් මට දැන් උදේ ධානට චීස් දවල් ධානට චීස් පවුවට උදේට චීස් දවල්ට චීස් ඊළඟ දවසේ දුේට චීස් අපියක් කිසි චීස් මාසයක් කිසි චීස් 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 විකටම චීස් නම් මේක මට කැපයිද ඔච්චර ගණන් රහයි ගුණයි මොකද කිව්ව එකට තියෙනවා මට කාල දැන් ඉපා වෙලා චීස් චීස් හැමදාම මොකද්ද මේ වදේ කියලා හිතනවා ඔය කැපයි කියන බල්ලන්ට එච්චර තමයි ඒකෝට ඒ බල්ලගේ පැත්තෙන් අර පාරේ ඉන්න බල්ලන්ට සාපේක්ෂව බලනකොට පාරේ ඉන්න බල්ලෙකුට නම් තෙම්වතියක් රාගන ඕනෙත් එකනම් ඒ බල්ලට කිසි ප්‍රශ්නයක් නෑ හරි නිදහස් නමුත් දැන් මේ කැප ගෙදර ඉන්න බල්ලට පින්වාදී තෙන්මුතියක් හොයාගන්න ඕන නම් ඒකටත් බාධා තිරිලා. ඉතින් එහෙම බලනකොට සමීකරණේ කාම ලෝකයට අයිති තිරිසන් ලෝකෙ ගත්තම එතන උනත් කැපයි කියන බල්ලගේ දිලි දුක. පාරේ ඉන්න බල්ල කොහොමත් දිලි දුක. ඒතර ඔබට මේ කියන්නේ තිරිසන් ලෝකෙ නෑ කැප. එහෙනම් තිරිසන් ලෝකෙ කැපයි කියන දේ තිනකට ලැබුණත් ඒක වැඩක් නෑ කියන එක ඔයතන තේරෙන්න ඕනේ. ඉතින් ඔබ එහෙනම් පින්කම් කරනකොට ඔබ යම්කිසි සංවිධාන වැඩ කරනකොට ධර්මදේශනා සංවිධානය කරනවා අපි දකිනවා සම්මහල්ලාවට දැන් මේ සිටියේ තසුකුව විතරක් නෙමෙයි ධර්ම දක්ෂින නොයෙක් මේ වැඩසටහන් වල දායකත්වයේ සමහර දෙන නම් වල
පොඩි වචනයක් කර එක අකුරක් වැරදුනත් එයාගේ හිතට ලොකු රිදීමක් තියෙනවා. අයියෝ අපරාධයක් කියලා හිතන අවස්ථාවක් එන්න පුළුවන්. අපරාධ කියන වචනේ එනකොටම බලන්න එතන තිබිලා තියෙන මොකද්ද? ලෝභය මුල්ලලා පුණ්‍ය වැඩක් කළා අනුන්ට හිතසෝකෙන හේතු නිසා පින හැබැයි ලෝභයේ තිබ්බේ කපුසලයක් දැන් ලෝභයෙන් හරින ද්වේෂය. නම හරියට කියවනම් ලෝභේ නම් වැරදුණු ද්වේෂය. මේ දෙකම මෝහය නිසා. ඒකට ලෝභ දේශ මෝහත් එක්ක ඔයත් බන සංවිධානය කරලා වැඩක් නෑ. අපි බන කියලා වැඩකුත් නෑ. ඒකට මේව පිළිලා පින්වත් මේ වැඩ කරලා ඔබටයි මටයි අපි ඔක්කොටම දුගතිය තියේ. හැබැයි දුගතිය මොකරි පුඩි ලක්ෂණක් බලයක් කැපස් සුත්තක් කියන. නමුත් ඒකටද මේ බුද්ධ ශාසනය අපිට ලැබුණේ. ඒ නිසා ඔයත් පින්වත් කුමිල්ල වෙන්නත් එපා, නිමල්ල වෙන්නත් එපා. ඔයත් කමල් වගේ වෙන්න. පිනත් එක්කම කුසලයේ සැලකිලිමත් වෙන ඔබ පිනට වඩා හිතන්න ගොඩක් වේගෙන මම මේ කරන දේ වල ලෝභය මුල් වෙලා මොනවා හරි දෙයකට ප්‍රසංසාව හරි මුන්ට පෙන්නන මොනවා හරි දෙයකට ලෝභ මුල් වෙලා එහෙම නැත්නම් අනිකා පරයා කරන්න ඕනි කියලා ලොකුවට දෙයක් කරන්න ඕනි වගේ එක එක්කෙනාට තරඟකාරීත්වයෙන් ඔබට ද්වේෂ මුල් වෙලා තමන්ගේ ආත්ම දෘෂ්ටිය බලවත් වෙලා මෝහි මුල් වෙච්ච වැඩෙන් මම මේ පින්කම කරන්නේ කියලා බලන්න ඔයත් කන්න පින්වත් ලෝභ දේශ මොහොන් ගැනම සැලකිලිමත් වුණොත් ඔබේ පින්කම තුල ඔබ කුසලයේ පිනයි දෙකම රැස් කරගන්නේ. බොහෝ දිනක් අවස්ථාව ලැබිලා නැහැ පිනත් එක්ක කුසලයේ රැස් කරගන්න. ඔබ ස්වාමීන් වහන්සේ නමකට පැන් වීදුරුව පූජා කළා. ඔබ මතක තියාගෙන ඉතින්දී ඒ ස්වාමීන් වහන්සේට පැන් වීදුරුව පූජා කරන එක තුල උන්වහන්සේ කෙරෙහි මෛත්‍රී සහගත අරමුණකින් අනේ මේ ස්වාමීන් වහන්සේගේ පිපාසාව නැති වේවා කියන මෛත්‍රිය තිබ්බනම් අන්න අද්වේෂ කියන කුසලය. ඒකවල පිනකුත් තියෙනවා ඒ ස්වාමීන් වහන්සේට හිතතුව තියෙන හේතු වෙන නිසා කුසලෙකුත් තියෙනවා. ඔබට සියලු කරන කටයුතු වල පිනයි කුසලයි දෙකම සමසේ රැස් කරගන්නට භාග්‍ය වාසනාව ඒකාන්තයෙන් උදා වේවා කියන ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද ධර්ම දේශනාව සඳහා ඔබට යම් දහම් ගැටළු පැන නැගුණා නම් බොහෝ විට අපි ඒ ප්‍රශ්න ගැටළු අතුරු කරගෙන ධර්ම දේශනාවේ නමතුරු ඊළඟ හෝරාවේ අටේ සිට නවය දක්වා ගත වෙන ඊළඟට යෙදෙන හෝරාවේ හැබැයි ප්‍රවෘත්ති විකාශයෙන් පස්සේ ඔබ ප්‍රවෘත්ති විකාශයේ පසුව නැවත සම්බන්ධ වෙන්න මේ සිත්නේ දසපුව එනතුරාදා උතුම් සදහම් වැඩසටහනේ ධර්ම දේශනාව සහ ඊළඟට කෙරෙන ධර්ම සාකච්ඡාවට ඔබට පින්වත්නි තමන්ගේ ධර්ම අවබෝධයේ මම කරගන්නට විදේශනාව සහ පින හේතු වාසනා වේවා කියලා අපි හදවතින් ආශිර්වාද කරනවා. සාදු සාදු සාදු. අද මොරටුව කටුබැද්ද බෝධිරුක්කාරාම සංසලකාරයේ අංක 13 වෙනි කුණ නිවසේ පදිංචි රමණි ජයසේකර පින්වත් මහත්මියගේ සාම සැබැහැබර දායකත්වයෙන් ඇය මේ දායකත්වය තුළ අරමුණු කරගෙන තිබෙනවා දේශකයන් වහන්සේට කිරාත් කාලයක් ධර්ම දේශනා කිරීමට ශක්තිය ධෛර්යය ලැබේවා කියන මූලික අරමුණ දෙවනුව සඳහන් කරගෙන තිබෙනවා. ඇය බලාපොරොත්තු වෙන තමන්ගේ අම්මගේ සහ තාත්තගේ දෙමව්පියන්ට සින් අනුමෝදන් කරන්න ඒ තමන්ගේ ආශිර්වාදයට සියලට ඉතින් මේ හැම දිනකටම පරලොව සුගතිය පිණිසම පරලොව ජීවිතයේ යහපත සැපත සැනසෙන්න පිණිසම මේ පිළි හේතු වේවා කියලා ආශිර්වාද කරගෙන තියෙන දෙපාර්ශ්වයෙන් මේ පරලොවේ සියලු දෙනාට පරලොව චිතසෝ පිණිසම හේතු වේවා කියන අරමුණින් ඇය දායකත්වයට මේ සහභාගී වෙන ගෞරව සිටින් එවැගේම ඇය බලාපොරොත්තු වෙන සියලු යහපත් සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ කරගෙන සංසාර ගමන කෙටි කරගන්නට මේ පිළි හේතු වේවා කියන අරමුණින් පෞලේ සියලු දෙනාට අභිවෘද්ධිය සලසා ගන්නට ඒකාන්තින් නීතින් උපකාරී වේවා ධර්මාභෝධි වේවා කියන පුණ්‍යවන්ත අරමුණින් මේ දායකත්වය දරන්නේ රමණි මහත්මියගේ සියලු පුණ්‍ය අදහස් ඉෂ්ට සිද්ධ කරගෙන මේ පින ඇයට සිතසෝ පිණිසින් හේතු වේවා කියන කවුරු හේතු වේවා කියන කවුරු සාදු කියන දෙවියෝ සතුටින් නිතින් බලින් දෙවිලෝ සැනසෙත්වා සංසාරගත අපිට සිහි වෙන නොවන සියලුම ඥාතීන් නිතින් බලින් පරලොව සැනසෙත්වා උදහම දිනාටම පින්වත්නි අප කරන භාවනා වැඩසටහන් පිළිබඳව විශේෂ සහභාගී වෙන වැඩසටහන් ඔබට ලබන මේ ඊළඟ හෝරාවේ ධර්ම සාකච්ඡාව සමගම දැනගන්නට පුළුවන් එතෙක් ඔබ රැඳී සිටින්න ඔබ හැම දිනාටම net sitting net ශ්‍රවණය කරන සියලු දෙනාට වගේම net session මාලිකාවේ අධිපතිතුමන් ප්‍රධාන කාර්ය මණ්ඩලයේ කුමියවන්ත සියලු දෙනාට සහ net ශ්‍රවණය කළ හැම දිනාටම යහපත වේවා සැපත වේවා සැනසෙල්ලක්ම වේවා සියලු දෙනාට පරලොව සුගතිය සැනසේවා සියලු සැමට චතුරාර්ය සත්‍ය අවබෝධයක්මන් වෙත්වා කියලා ආශිර්වාද කරනවා. ආකාශත්තාච බුම්මත්තා දේවානාගා මහිද්දිකා
පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සද්ධාති එනතරව පිටින් සසුවේ සදහම් දේශනාව නිමවට පත්වන මොහොත එළබෙන්නේ කෞරුති විකාශයේ නමතුරු සදහම් සාකච්ඡාව ඒතුළු දීපෝදරපත් වෙන කුසලයේ පිළිබඳව තව අකුසලයේ පිළිබඳව කාරණා විග්‍රහ කොට ඔබට පැහැදිලිව මේ මා පිළිබඳ අවබෝධයක් ලබා ගන්නට තවත් ඉඩ අවකාශ තිබෙන සදාන දිස්සිතින කිනාරාධනය කරමි අධර්මාන ශාසනාව පෙරතු කුසියේ වල්තුල ගෞතම ස්වාමීන් වහන්සේට කෙවතුම් ධර්මයේ අපට කියා දෙන්නට ශක්තිය දෙහෙන දුක් නිරෝධී භාවයේ චිර ජීවනයේ ලැබේවා ප්‍රාර්ථනා කරමි සියලු උතුම් කටයුතු සාර්ථක කරගන්නට මේන අවස්ථාවේ සෞදෘපතන් වහන්සේට හැකියාම ලැබේවාන් කියලා ප්‍රාර්ථනා කරමි අපේ කෙටි විරාමයක් සභාවෙන් වෙනවා විරාමෙන් පසුව සෙනසුරාදා සිට සතුට සදහම් සාකච්ඡාවක් සමගින් සම්බන්ධ වෙමු